දැන් මොකද්ද මේ අත්‍යවශ්‍ය කරලා තියෙන වැඩේ මාධ්‍ය සහෝදරව මාධ්‍ය අත්‍යවශ්‍යව කරලා නැහැ හැබැයි ත්‍රිරෝදරත සේව ඉන්නවා ලංකාවේ 12 ලක්ෂයක් ව්‍යාපාරිසි දවසට 8 ලක්ෂයක් ත්‍රිරෝදරත පාරේ දුවනවා කියන්නේ ඒ මේ මුදල් හොයීම සඳහා තමගේ රැකියාව වශයෙන් එතකොට ඒ 8 ලක්ෂය ජීවත් වෙන්නේ කොහොමද ඒගොල්ලන්ට අත්‍යවශ්‍ය පමනක් තියෙද්දි ගමනාගමනේ අත්‍යවශ්‍යවක් කරලා නැහැ මේ ඔය පුද්ගලික ගමනාගමනේ එතකොට එහෙම කරද්දි ඒගොල්ලන්ට කොහොමද දැන් මේ 22 වෙනිදා එනවා නම් සති 3ක් 4ක් පෙට්‍රල් නැත්නම් ඔවුන් කොහොමද තමගේ ජීවන වෘත්තිය කරන්නේ තමගේ පවුල නඩත්තු ගන්න කොහොමද ඒ ගැන කතා කරන්නේ නැහැ එතන පවුල් 8 ලක්ෂයක් එතන එතකොට ඒ වගේ හැම එකම අත්‍යවශ්‍ය බවට පත් කරලා තියෙන සුළු ප්‍රමාණයක් තියෙනවා නමුත් අධ්‍යාපන අත්‍යවශ්‍ය බවට පත් කරන්නේ මේ විශේෂයෙන්ම ජනමාධ්‍ය අත්‍යවශ්‍ය බවට පත් කරන්නේ ඉතින් මේ මෙවැනි ඔලොමොට්ටල තීන්දුව ගන්නෙ මොකද ඒ නිසා අපි කියනවා වහාම ඉල්ලාස්සෙන් ආණ්ඩු අපිට එකකතාවය ආණ්ඩුවට මේ රජයට කරන්න බැරි නම් ඒක ප්‍රධාන විපක්ෂයේ ඉන්න සමගි ජනපාල වේගි අපිට මේක කරන්න පුළුවන් අපිට එකකතාවයේ ඇතුළු පාර්ලිමේන්තු තුල අපිට ඉන්නේ මන්ත්‍රීව 52යි අපිට එකකතා ආණ්ඩුවක් කරන්න අවස්ථාව සලසදෙන්න तर अपे पक्ष नायक सच आगे मैं बाट पत् कर लिया जनाधिपत्युमा अन्न काल सीमा तींदू कर लुमा अन्न अनिवार्य काल सीमा तीन राटे जनता की गोटाटे अन्न गेलाइन काल एक्तोने ऊट मे और देखा मार में इन्न वे ना लोक प्रजा वे अपीट अपे श्रीरांकी आगे साली मेहटे इन्नतने अपीट किसी में न्याय देने इतना जनाधिपति अन्न काल सीमा तीर्ण कर लिकता आंड दंड अपीट अवस्था दें पार्लमेंट अवरुद्ध क्या मे आंड पेरलाकेंगे तो आप अन्य पक्षाते साकाचा कर जनता इन पार्लमेंट दिमन संधान इन तब सुल पक्ष पक्षाते सील नाम निजन एकगता आंड अवरुद्ध अभी अन्न बोलो ये अवरुद्ध जनाधिपति वीत अग्रह मतलब अब पक्ष नायक विपक्ष विपक्ष प्रधान विपक्ष इन देवी इन रणिल विक्रम सिंह मेहता एक मंत्री महत्ति जनता पशुता प्रतिक्षेप कल प्रतिक्षेप करगमति वेला इंडे जनता गेदर अंड तमेंगे बुद्धल गेदटे अंड तमेंगे कार्यालय अंड एक्की जनाधिपति इंडे मेरा विदेश विनिमय लवेद विदेश आधार नएद विदेश नये लवेद अपे लंका इन सलिए जनता प्रतिक्षेप करें सह अभी एक्कता आंड कति सदा जनाधिपति वहां क्रिया कलयुत ओह जन दिन प्रकाश कलयुत एकगता आंड कति पार्लमेंट सीएल पक्ष एकगता वेकट अति अवृद्ध हदन आंड पेरला अवृद्ध पास अभी जनता वतट गील चंदेट गील मे तत्ते समय कर लट पास अभी खाड़ मे मेरा इतने अवृद्ध पहा बार गील तीन पुल ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න වහාම ජනාධිපතිතුමා තීන්දුව ගත යුතුයි කියලා මම මේ අවස්ථාවේ කියනවා මේ රට මේ විදිහට මේ අගාධයට වැටලා තියෙන තත්ති දිගින් දිගටම ගියොත් රටේ ජනතාවට ජීවත් වෙන්න බැහැ අද වෙද්දි මන්ද පෝෂණය ළමයිගේ 125ක් පමණ වෙනවා අද වෙද්දි සෑම ප්‍රෝටීන් ගන්න බිත්තරයක් රුපියල් 50යි කුකුල් මාස් 1500ට ගිහිල්ලා තියෙනවා බිත්තරයක් රුපියල් 50ට වෙලා තියෙනවා කිරි පිටි පැකට් එකක් ගන්න බැහැ ළමයි කියන අද මගේ ගෙදර ආපු එක්කෙනෙක් කිව්වා කුක්කු දෙන්න අම්මේ අපිට බොන්න කුක්කු ඕනේ කියලා කිරි පිටි ඉල්ලනවල් කිරි ඉල්ලනවල් ඒගොල්ල පුරුදු වෙලා තියෙන කිරිපිටි වල කිරිපිටි පැකට් එකක් ගන්න ගන්න විදියකුත් නැහැ ගන්න 2800 ගන්න කිරි 500 600 දුප්පත් ජනතාවට ගන්න බෑ ඇවිල්ලා සල්ලි ඉල්ලනවා මේ මොන හරි ගන්න එවැනි තත්යකට පත් වෙලා තියෙනවා අපි ළඟට හැමදාම දවසට 10ක් 15ක් එනවා ජීවත් වෙන විදියක් නැහැ කිය අපිත් අසරණ තත්ත්වයට පත් වෙනවා ඉතින් හැබැයි අපිට පුළුවන් විදියට අපි උදව් කරනවා ඉතින් මේ තත්ත්වෙ ගැන නම් මහාම මේ හොරා ආණ්ඩුව රනිල් ගෝටා හොරා ආණ්ඩුව යන්න ඕනේ ගෝටා රනිල් හොරා ආණ්ඩුව වහාම ඉවත් වෙන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ තීන්දුවක් ගන්න ඕනේ මේ මේ එකකට ආණ්ඩුවක් හදලා මේ අවුරුද්දක් තුල මේ රටේ මේ ප්‍රශ්න විසඳන්න. ඒ සඳහා අපි ලැහැත් වෙලා ඉන්න සමග ජනබලයේ විදියට. මේ සෞඛ්‍ය විද්‍යාවත් මේ අත්‍යවශ්‍යයක් කරලා නේ ඒකට ආහාර විදුලිය වගේ ඒවා කරලා මේක විද්‍යාත්මකද? ඒක තමයි මම මුලින් කිව්වේ කිසිම විද්‍යාත්මක කතියක් නැහැ. ඕකට කට දෙන එක කරනවා. දැන් මේ එහෙම කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි දැන් මේ දැන් බලන්න ටෝකන් එකක් දෙනවා. මේ ටෝකන් එක අරන් ඊට පස්සේ ගියාට පස්සේ අමුකද වෙන්නේ දැන් මේ දවස්වල මේ පාරවල් දුවන්නේ තමන් එකතු කරගත්ත පෙට්‍රල් ඩීසල් තියන අය ඒ ටිකක් දැන් 22 වෙනිදා වෙද්දි ඉවර වෙනවා ඊට පස්සේ මේ ටෝකන් එක දැන් ඊළඟ පාර පෝලිං එන්නේ 3-4 ගුණයක් වැඩි දැන් ටෝකන් අයත් අරන් එනවා දැන් මේ දුවන අයගේ පෙට්‍රල් ඩීසල් ටික උනම ඒගොල්ලොත් එනවා ඉතින් මේකෙදි දැන් අත්‍යවශ්‍ය සේවා කියලා දැන් මේ දෙන ඒවා IOC එකෙන් හරි දෙන ඒවා ඒගොල්ල මොන හරි වැඩ පිළිලක් හද හැම එකනම අත්‍යවශ්‍යයි වාහනයක් තියෙන හැම එක්කෙනෙකුටම ඉන්ධන අත්‍යවශ්‍යයි. ඒකින්ද එහෙම මේ අත්‍යවශ්‍ය ඒවා කියලා වෙන් කරන්නත් බෑ. හැබැයි එහෙම කරනවා නම් අනිවාර්යයෙන් මේ කරලා තියෙන ටිකට අමතරව දුවා කියන විදියට අනිත් සෑම එක්කයක්ම මේ අත්‍යවශ්‍ය ඒවාට සීමා සහිතවත් ඉන්ධන ලබා දීම වැඩි පිළක් ගන්න ඕනේ. නැගී පෙරද කටාර් ගියා. බල ශක්තිය මිද. ගියලා කවද හම්බෙලා තියෙන්නේ? කටාර් අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක. කටාර් අජාත්‍යන්තර අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එක්ක හම්බෙලා ෆොටෝ එකක් ගහගෙන ඉන්නවා. දැන් ඒගොල්ලෝ කියලා දෙන සලකලා බලන්නම් කියලා.
සලකල බලන්නම් කියලා කිව්වට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ජනාධිපති ලියුමක් දීලා තියෙනවා පුටින්. පුටිනුත් බොහොම අමාරුවෙන් ඉන්නේ දැන් එහෙ ඒකට සම්බාධක දාලා රුසියාවට එකක්. අනික ඒ වගේම දැන් මේ දැන් එතන ඉන්දන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා කියලා තිබුණා ඇමති අපිට ඕක කිව්වා මේ තානාපති කාර්යාලයෙන් හතර දිනක් මේ විශේෂ ආයතන හතරක් අපිට නම් කෙරුවා. අපි ඒගොල්ලන්ට කතා කරා මේගොල්ලෝ සල්ලි දෙන්න බඩු දෙන්නම් කියලා කිව්වා. ඉතින් මේ වගේ ජනතාව රවට්ටමින් මේ එදා වේල ටුවර්ස් විදියට මේ ආණ්ඩුව යනවා. මෙහෙම යන්න බෑ. ඒකින්ද වහාම ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ ආණ්ඩුව ඉස්සලා අගමැති වයින් කළා. ප්‍රධාන විපක්ෂයේ නායක අගමැති බවට පත් කළා. එකකතා ආණ්ඩුවක් ගත්තොත් අපිට පුළුවන් සියලු දෙනාම ජනතා විමුක්ති එක්ක සාකච්ඡා කරලා අනිත් පක්ෂත් එක්ක සාකච්ඡා කරලා ඔක්කොම එකතු වෙලා මේ රට වෙනුවෙන් වසරක කාලයකට එකතු වෙලා යන ආණ්ඩුවකට අපි සහයෝගය දෙනවා. විශේෂයෙන් මේ සඳහා අගමැති ධුරය සජිත් ප්‍රේමසේකට ලබා දිය යුතුයි. ජනාධිපති අනද කාලයක් අනිවාර්යම කිය යුතුයි. දැන් ඒ වගේම තමයි අපි දන්නවා ජනාධිපති තුමා කියලා කිව්වනේ මේ ඉදිරි වර්ෂයේම මිදල යන්නේ සමත් වෙලා කියලා. ඔව්. දැන් එතකොට ඔහු කිව්වේ ප්‍රකාශයත් එක්ක ඒ කාලයත් අසමත් වුණා. කවුද වගේ කියන්නේ? ජන 69 ලක්ෂද කවුද වගේ කියන්නේ? දැන් අසමත් වෙන්න මේකක් නැහැනේ. ඉදිරි කාලේ දැන් අසමත් වෙලා ඉවරනේ. අද වෙද්දි වසර පහකට සෞභාග්‍ය ඉදිරි දැක්ම කියලා ඇවිල්ලා. දැන් මේ ලංකා ඉතිහාසයේ කවදාකවත් වෙච්ච දෙයක්ද? ආසියාවේ කිසිම රටක් අවුරුදු 50කින් බංකොලොත් වෙලා නැහැ. ඉතින් නිදහසෙන් පස්සේ 48 නිදහසෙන් පස්සේ මේ රට බංකොලොත් කෙරුවනේ මේ අවුරුදු දෙකක් ඇතුළත. ඉතින් ආයේ සමත් වෙන්නේ කොහොමද? දැන් මේ බල ලෝභය මොකද ඒ වෙලා තියෙන්නේ? මම ඉදත් කිව්වේ ඒකයි. දැන් රටේ මේක තියෙනවා ලෝකෙත් දැන් මම දැක්ක මේ අර බැංකුවෙත් දාලා තියෙනවා ඩොලර් බිලියන 19ක් හොරකම් කරලා තියෙනවා කියලා කියනවා. රාජපක්ෂරුනේ ඩොලර් බිලියන 19. මම මෙන්න මේක අහන්න මට පොඩි සුළු වෙලාවක් දෙන්න. රාජපක්ෂ පවුල දේශපාලනයෙන් ඉස්සලා හොඳට සල්ලි තිබිච්ච පවුලක්ද? ඒගොල්ලන්ට හොඳ දේපල තිබුණාද? කවදාකවත් රැකියා කළාද ඔය කවුරුත්? ඒ පරණ ෆොටෝ ඔය ජනමාධ්‍ය වල දකින්න ඒ දවස්වල කොහොමද හිටියේ කියලා. පළවෙනි වාහනේ අරන් දීලා තියෙන්නේ රාජපක්ෂට ගමේ මිනිස්සු සල්ලි එකතු කරලා. එක්දම් 70. දැන් කොහොමද ආසියාවේ කෝටිපති පවුලක් බාට පත් වෙන්නේ? ආසියාවේ ලොකම කෝටිපති පවුල බාට පත් වෙලා තියෙනවා. නාමල් රාජප අනිත් රාජපක්ෂර හැම එකේම එක එක රාජ ලොකු ආයතනවල අධ්‍යක්ෂක ධුරවල ඉන්නවා. ඒතර බිලියන 19ක් ඩොලර් බිලියන 19ක් හොරගම් කරලා එක එක තමන්ගේ දේපල වත්කම් තියනවා කියලා එක එක රටවල කියලා මේකෙත් තියෙනවා. ගාන දාලා නැතුණාට තියෙනවා. දැන් ඒ වගේ සමාජ මාධ්‍යවල යනවා. ඩොලර් බිලියනයක් කියන්නේ කෝටි 35,000 ඩොලර් බිලියන 19ක් කියන්නේ කෝටි 665,000. ගිය අවුරුද්දේ රාජ ආදායම කෝටි 150,000යි. රාජ ආදායම වගේ පස්කුණියක් විතර හොරගම් කරලා. ඒගොල්ලෝ තැන් තැන් වල තියෙනවා. මම හැම වෙලාවෙම කියනවා අපේ රටේ පිරිමි කෙනෙක්ගේ පරමායුෂ අවුරුදු 75යි ගෑනු කෙනෙකුගේ 79යි බුදුරජාණන් වහන්සේ ජීවත් වුණ අවුරුදු 80යි අවුරුදු 80ක් මැරෙන්නේ නැතුව ජීවත් වුණොත් ඔය රාජපක්ෂ පවුල දවසකට කෝටි ගානේ ලක්ෂ 100 ගානේ වියදම් කරුවත් කෝටි 29,200 දවස් 29,200 අවුරුදු 80 365 ගණන් කරුවොත් දවස් 29,200 දවස් 29,200 ජීවත් වෙන්නේ දවසකට කෝටි ගානේ වියදම් කරුවත් කෝටි 29,200 වියදම් ගන්න පුළුවන් දවසකට කෝටි ගානේ එතකොට අවුරුදු 80ටම කෝටි 29,200. ඒත් කෝටි 35,000 තවත් ඉතුරු වෙනවා. ඒ වගේ 19 ගුණයක්. પરම්පරා 19කට හම්බ කරලා. මේ 2020 22 3000 වර්ෂ 3000 වෙනකම් හොරගම් කරලා. වර්ෂ 3000 වෙනකම් හොරගම් කරලා ඒත් මේකෙනුත් ගහන්න යනවා. මේ තියෙන අර්බුදෙනුත් ගහන්න යනවා මේ 3000 හොරගම් කරලා. 3000 2022 ඉඳන් 3000 වෙනකම් දවසට කෝටි ගාන වේදන් කාඩ බලව. ඉපදෙන પરම්පරා ගාන. මේවා සහගහන අපරාධ. ඒත් පස්සේ තමන් දැක්ක තියෙනවා මේ වෙරිටේජ් රිසර්ව් එකෙන් මේ එකක් සමීක්ෂණයක් කරලා දෙනවා. මේ රටේ ආර්ථිකය ගැන ඍණ 96ක් ඒක කරන්නම් බෑ කියලා දෙනවා. හැබැයි මේ ආණ්ඩුව කරනවා හොඳට කරනවා කියලා 3% කියලා දෙනවා. කවුද අපේ මේ 3%? මම හිතන්නේ ඔකේ නෑදෑ ටික වෙන්නේ. 3% කියලා දෙනවා මේ රට හොඳට කරනවලු. නෑනක. ඉතින් මේක එහෙම ආයෙත් ඉන්නවා. ඔය බයියෝ කියන ප්‍රමාණයක් ඉන්නවා. තාමත් ඊයේ පෙරේදා මම දැක්කා දැන් මාස ගානට ඉස්සෙල්ලා රුපියල් 200 පෙට්‍රල් ගියත් අපිට කමන්නේ අපි මහේ කෝටට ඡන්ද දෙන්න කියලා එකෙක් කිව්වනේ පොලිමේද. දැන් අන් 400ට උත් දාම කියනවා ඇති. දැන් තාම ඔයගොල්ලෝ මේ මයික් එක අල්ලද්දි තවත් අය ඉන්නවා. ඒකනේ කියන්නේ දැන් ඔය සමීක්ෂණයේදී 3% කියනවලු මේ ආණ්ඩුව හතර කරගෙන යනවා කියලා. ඉතින් උර ඔළුවේ අමාරුවක් තියෙන්න මේ බෑ. හැබැයි ඉතින් ඒගොල්ලෝ පෞලයා හිතනවා ඉතින් මේක හරියට කරන්න දුන්නට එනවනේ. දැන් මේ අර්බුදයෙන් උත්තරකම් කරනවා. ඒකනේ තත්. मनस हदनवा
දැන් දවස් ගාන සති 3ක් නැ මේ පෙට්‍රල් ටික අපිට කොහොම හරි හම්බෙනව නම් කමක් නැ මේක විදේශ නෙමෙයි අපායෙන් හරි දිව්‍යලෝකෙන් හරි මොහෙන් හරි ගහලා අපිට තෙල් ටික දෙන්න කියලා කියන තත්ත්වෙට දැන් ඇවිල්ලා තියෙන. ඒකට තමයි මේ දැන් රනිල් වික්‍රමසිංහ එයාගේ ගෝලයව ළඟ තියාගෙන ගෝලය හරහා කියවන්නේ. ඒක තමයි මගේ ෆොටෝෂූට් දේශපාලනේ. ගෙනල්ලා කට්ටි ඉස්සරහා තියාගෙන දැන් එයා කියන්නේ දැන් එයා දැන් ඉස්සර මුලින් මුලින් කිව්වේ මේ සතිය අපිට අමාරුයි මේ හොඳ මේ අමාරුම සති 3. ඒ සති 3න් පස්සේ තවත් සති දෙකක් යනවා ඒක අමාරුයි ඔහොම කිකා කියගෙන. දැන් මේ කියන්නේ මේ ජනතාවගේ මනස හදනවා මේ රට විදේශීයකරණය කරන්න කෙරුවට කමන්න මේක බැසිල්කරණය කියන්නේ බැසිලුත් ඕක තමයි කරුවේ දැන් බැසිලුත් යට ඉඳන් මොකද රාජපක්ෂව ආරක්ෂා කරන්න ආපු කෙනෙක් රනිල් වික්‍රමසිංහ ඒකනේ ගිය පාර මතකද සිරිකොත් ඉස්සරහා අපිට කාපට් කරුවේ සිරිකොතේ ප්‍රශ්න ආපු වෙලාවේ ඉතින් ඒගොල්ලන් ආරක්ෂා ගන්න ආපු රනිල් වික්‍රමසිංහ දැන් ළඟ යාගේ ගෝලයව තියාගෙන මිනිස්සුගේ මනස හදනවා මේක පිටරට අපි අන්තිමට ජනතාවගේ මේ ලංකාව වෙන කාට හරි දීලා හරි අපිට මේ දෙන්න කණ්ඩ දෙන්න ටිකයි මේ තෙල් ටිකයි දෙන්න කියලා දැන් හෙටන්ද අපි දැක්කම යා දෙනවා इंडिया रुपये लंका वलंगू वेद मेक मे इंडिया व्याप्तवादी बे इंडिया व्याप्तवादी को मेक दें समारे कच्चे दूपत गन कथा करना अनीत कथा करना दें ये प्रेत इहल पे दूत बिड़सा तुंदने का लंका साकाचाक दें एक पास दें अदा समागम दें दें कोलम अखर दाहरा ඊට පස්සේ මන්න ආරබින්න පුනරින්නනක සුලං ටික අන්සොලිසිටඩ් කිසිම ටෙන්ඩර් ගන්න නැතුව දීලා. දැන් ඒක කිව්වනේ. දැන් මේ කිව්වේ කවුද මේ මේ ෆර්ඩිනන්ඩ්? දැන් ෆර්ඩිනන්ඩ් මේ කිව්වේ ජනාධිපතිතුමා මට කිව්වා මේක අනිවාර්යයෙන්ම අදානිට දෙන්න ඕනේ මේකින් රටවල් අතර රට දෙක අතර ප්‍රශ්නයක් කියලා. පස්සේනේ විනයයිලගේ මට කණ්ඩ නැතුව බඩගින්න හිටපින්න මට කියවුණා අර මේ කියලා. ඉතින් ඒ වගේ රටක් නෙමේක. ඉතින් ඒක නිසා කෙසේ වෙතත් මේක මේ මේ ඕනෙම එක්කෙනෙක් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙද්දි මොනවහරි කරලා මේක ජීවත් කරවන්න කියන තත්ත්වෙට පත් කරලා මේ රට එක එක රටවල කොලනියක් බවට පත් කරන්න තමයි මේ ආණ්ඩුව හදන්නේ ගෝටත් එකයි රනිලුත් එකයි ඒක තමයි අපි කියන්නේ ගෝටා රනිල් දෙන්නම මේක රට සාපයක් ඒ දෙන්නම අයින් වෙන්න ඕනි කියලා අපි කියන්නේ දැන් අපි දැක්කා රටේ හරිසිරිතියක් නැහැ ඔව් හැබැයි අපි දැක්කා ඊයේ පෙරේදා යුද හමුදාව කියලා උද්ඝෝෂණ කරන මිනිස්සු කොල්ලන් දෙන්න පෝස්ටර් එකලා දාලා ගහන්න එහෙම නැත්නම් කන්දේ පැත්තේ ගහන්න දෙනවා මොකද්ද මේ වෙන්නේ දැන් මේ රටේ हलसी नीति हलसी नीति मेरा मुखद अपराध पारे की मेरेनवाद दें तेल पोली हलोक मेरी चेक विनोद दें विड़ती महा पारे दवा विड़ती मरणी दें मेक नीति मेरा खंडन तटकोने जाति का आरक्षा अभी बल नो की जाति का आरक्षा मेती दें अंदाड़ हत्या का ना एक मरला දැන් ඊට පස්සේ දැන් ඒ මං හිතන්නේ මේ මෙහෙමත් හිතනවා උන්ට කණ්ඩ දෙන්න බැරි හින්දා උඹලා ඕනේ යන්න කියලා එහෙම හරියට දන්නෙත් නෑ මොනවා හරි කරලා දැන් හත්සිය ගන්න කණ්ඩ දෙන්න බැ කණ්ඩ දෙන්න විදියකුත් නෑ නේ දැන් හිරගල් වලට කණ්ඩ දෙන්න විදියක් නෑ විශ්වවිද්‍යාල ළමින්ට නේවාසිකාගාර වල කණ්ඩ දෙන්න බැරුව එළියට යවනවා දැන් පාරවල් වල මරනවා නේ හැමදාම දවසට අපිට කියනවානේ මේ පාතාලේ මරනවා කියලා තුන් හතර දේ ඉතින් රටේ ජනතාවට ජාතික ආරක්ෂාවක් තියනවා රටේ ජනතාවට ආරක්ෂාවක් නෑ දැන් කොහොම හරි උඹලා පුළුවන් විදියට ජීවත් වෙයලා කියන තත්වයකට ආණ්ඩුවපත් වෙලා තියෙනවා खंड तीन कापाल नेता करें मेरे तत्ते मीन स्वेल वेड़ती मरना उंग होने लंगे मध्यवेदी चमुदी समरी क्रम गेदेट हापी के गेदेट हापी दे कथा कथा या कथा कर बैठ तक यज्ञाली गोटे बेच देवे या कथा कर इतनी दें हापू दें जानता रैली टाइम गेहूवा कट्टिया आम एक कट्टिया के लिए එතන මිරිහාන ගෙදර දියර වාහනේට ගිනි තිබ්බෙක් ගැන කතා කරනවා. ඉතින් මේ මොකුත් නැහැ. පොලිසියට සාමය ආරක්ෂා කරන යුද හමුදාව ගිහිල්ලා මේ මල ගහන්න යනවා. මේක හරියද මේ නීතියක්ද? නීතිය නැහැ. මේ සිවිල් සිවිල් ජනතාව ආරක්ෂා ගන්න ඕනේ පොලිසිය. පොලිසියට තමයි බලය තියෙන්නේ සිවිල් ජනතාව ආරක්ෂා ගන්න. හමුදාවට පොලිසියට සහයෝගය දෙන එක තමයි කරන්නේ. දැන් එතන කන්දකාඩු එක මෙහෙවන්නේ එතන ඒක සම්පූර්ණ බලධාරිය ආමියෙක් යුද හමුදාව युद्ध हमदाव आरक्षा का पोलिसेट सिद्धवेला दें मेराटे नीति अक्ने नीति अकूतना मंक राटे उंबला कमी जीवत्ते खंड तीन कापाल ना मेरी पाले वाले कीलते इनो विन वेड़ी होयानी एवेली दें हिटा मरपया अमतको ऐना हिवील कूदना मेक नीति अग्न रटअबाउट पत्ला तीनों रिपोर्ट वारणेन्तुर अपक्षपाती वार्ताकरणे